නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කළ විමුක්තිමාර්ගයේදී මුලිම්ම සිදුවන්නේ සක්කායදිට්ටිය ප්‍රඥාාවෙන් දැනගෙන එය ප්‍රහාණය කිරේ මේ වැඩ පිළිවලට අනුගතවීමය ලෙස සක්කායදිට්ටිය ප්‍රඥාවෙන් දැන ගැනීම සඳහා විමුක්තිකාමී නොවන සමාජයක ජීවත්වන අපට එකල පැවති සාමාජීය පසුබිම හා විමුක්තිකාමී වැඩ පිළිවල දැන ගැනීම වැදගත්වේ එමගින් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික ප්‍රතිපදාව වෙන් කර දැනගැනීමට පහසුවේ මෙසේ සක්කායදිට්ටිය ප්‍රඥාවෙන් දැනගෙන ප්‍රහාණය කරන ආකාරය මෙම ග්‍රන්තය තුළින් ඉදිරිපත් කරනු ලැබේ. පළවෙනි පරි්ச்சේද විමුක්තිකාමී සමාජය මේ මහා බද්‍රකල්පේ සිව්වැනිවලෝ පහළවී වදාළ ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේවන මාගේ ශාස්රන් වහන්සේට නමස්කාරය වේවා. නූතන ලෝකයේ ජීවත්වන මිනිස්සු තමතමන්ගේ සුකවිහරණය ඇතිකර ගැනීමටත් කායික හා මානසික දුක්පීඩා දුඩුකරගැනීමටත් කුඩාකාලයේ සිටම අධ්‍යාපන රටාවකට අනුගතවෙමින් නවීන විද්‍යාව සහ බෞතිකත්වය පාදක කරගෙන විවිධ කටයුතුවලය දෙමින් සිටිති. බෞතිකත්වේ මූලික කරගෙන තම තමන් මානසිකව සිතන මට්ටම අනුව එකිනිකා එම ආස්වාදය විවිධාකාරයෙන් බුක්තිවිඳමින් සිටිති. කොපමන ආස්්වාදයක් බුක්තිවිින්දද එයින් කිසිලසකින් කිසිවෙෙක් කිසිදිනක සෑහීමකට පත්වන්නේ ද නැත. එලෙසට සෑහීමකට පත්නොවන්නේම මානසික සැනසිල්ල බෞතිකත්වය මත පාදක කරගන්නා නිසාය. බෞத்திக்கதே පාදකවෙමින් காமையாන්ගෙන් ලැබෙන සபயது. வෛத்திෆද්‍යාවතුலிින් காாய்க்கமென்ம மாනசகනි ரோෝගී கම්வලටர் விවිத ක්‍රම உපායන් යුදාගணிමින් කරண கட்டයුතුவලින්ந்த ස්திரසාර සනසිල්ලක් ඇතිනොවේ. எனமදු නூத்தන මිනිසා ஏயම தவදුரட்டත් කරමින් ස්තිරසාර සැනසිල්ලක් බලාපුරොත්තු වේ. අතහිතේ මෙන්ම වර්තමානය තුළද ධඹදිව සමාජය තුළ වෙනස්ම වූ ආකාරයකට සැනසීමක් සවොයයි. එය එම සමාජයට ආවේනිික වූ ලක්ෂණයක් නිසාය. බඹසර විසීම සිහිය පැවැත්වීම හා දක්ෂතාවය අතින් දඹදිම වැසියෝ අග්‍රවන බව බුදුරජාණන් වහන්සේ වදාලසේක. සූරා සතිමන්තෝ ඉද බ්‍රක්්මචරියවාසෝ ඉමේහිකෝ භික්කවේ තීහි ටානේහි ජම්බුදීපිකා මනුස්සා උත්තරකුරුකේච මනුස්සේ අධිගන්හති දේවේච තාවන්තීන් සේතිී. අංගුත්්‍ර නිකායය උත්තුරුකුරු මිනිස්සුන්ටත් තෞතිසාදවියන්ටත් වඩා ශූරත්වෙන් සතිමත්්භාවන් සහ බ්‍රක්්මචරිය වාසයෙන් යන කරුණුතුනින් දඹදිව මිනිස්සුන් උසස් වේ. ලෝකේ සියලුම මිනිස්සු භෞතික දියුණුවකින් සැනසීමක් සෙව්වද කිසිදාග ළඟා නොවන අතර කායික පහසු විහරණයක් හා කාමයන් ලබමින් අතෘප්තිමත්ව මරණයට පත්වෙති එනමුදු ජීවිතේ සැබෑම මානසික සැනසිල්ල බෞතික දේතුළින් ළඟාකරගත නොහැකි නිසා ශූරත්වෙන් සතිමත් බවින් සහ බ්‍රක්්මශරිය වාසයෙන් අග්‍ර දඹදිව සමාජයේ ජනයා මානස්සක සුවය සොෑන්නේ ස්තරසාර සැනසිල්ලක් ලැබීමටය. ස්තෙරසාර සැනසිල්ලවන විමුක්තිය සෙවීමට ආවේනිික ගතිලක්ෂණ එම සමාජය තුළ අදටත් පවදී. නූතන විද්‍යාව දියුණු වී තිබියදී එම ගතිලක්ෂණ අදටත් වෙනස් නොවී පවතින්නේ. සමාජයේ ලක්ෂණයක් නිසාය. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමක් නැතිව විමුක්තිය සොයන සමාජීය පසුබිම ගඹදිවු සමාජයේ හැර වෙන කිසිදු රටක දක්නට නො ලැබේ. නොෙක් ආකාරයට විමුක්තිය සොයන මාර්ග මෙන්ම ඒවාට අනුගත වූ බොහෝ අය දඹදිව සමාජය තුළ එදා මෙන්ම වර්තමානයේද දක්නට ලැබේ. දඹදිවතුළ අදටත් නිගන්ටයින් ඇතුළු තවත් ශ්‍රමණවරු එම ජීවිත ගත කරන්නේ විමුක්තියක් සෙවීම සඳහාය. එමෙන්ම වනාන්තර ජනශූන්‍ය ප්‍රදේශ ඇසුරු කරගෙන විවිත භාවනාක්‍රම යොදාගනිමින් සමාධි සමාපත්තයෙන් උපදවාගෙන බොහෝ අය අදටද වාසය කරන්නේ විමුත්තිය සෙවීම පිණිසමය මේ කිසිවක් බුදුරජාණන් වහන්සේ පෙන්වූ මග අනුගමනය නොකර එම සමාජීය පසුවිම තුළින් විමුක්තිය ගවේශනය කරති මේ ආකාරයට වර්තමානේද ධඹදිව සමාජය තුළ විමුක්තිය සොයන්නේ නම් අතීතයේ කෙසේ තිබෙන්න්නට ඇත්ද. මෙයින් වසර දෙදස් හයසියකටත් එහා දඹදිව සමාජය තුළ බොහෝ අය විවිත ක්‍රමෝපායන් භාවිතා කරමින් විමුක්තිය සෙවූහ එලෙසට විමුක්තිය සෙවූෝ වෙවිධ ක්‍රමතුලින් විමුක්ත වූ බව තම තමන්ට පසක් වී තෘප්තිම ජීවිතයක් ගත කරමින් සැබෑම මානසික සැනසිල්ලක් ලැබූහ. එලෙසට විවුක්තිය සොයන්න පටන්ගත්තේම අන් දෙයක් පාදක කරගැනිමින් නොව එම විමුක්ති මාර්ගයෙන් පෙන් වූ එක්ළ සමාජයේ ජීවත් වූ ශාශරුවරුන් කෙරෙහි පැහැදීමහා විශ්වාසය පෙරදැඩිකරගෙනය. සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්නික පරේක්ෂණයක් නිසා සියලුම ප්‍රතිපදා ආරම්භ වන්නේ පැහැදීමහා විශ්වාසයවන ශ්‍රද්ධාව පෙරදරිවයි. ආධ්‍යාත්මික පරේෂ්ණ තුළින් දුකින් නිදහස්වීමේ ක්‍රමයන් සොයාගත් බොහෝ ශාස්රුවරු සිටියහ. නිගන්ටනාතපුත්‍ර ඇතුළු ශදශාස්රුවරුන් විවිත ක්‍රමූපායන් පෙන් වූයේත් තම තමන් ආධ්‍යාත්මිකව පරේෂණ කරමින් සොයාගත් විමුක්ති ප්‍රතිපදාවන් තුළින්ිය. එමෙන්ම ආලාරකාලාම උද්ධකරාමපුත්ත අසිත භාවරී සංජයආදී බොහෝ ශාශ්‍රූුවරු විවිධ සමාධි සමාපත්ති ලබමින් ඒ තුළින් ලබන විමුක්තිය පෙන් වූහ සඳහා ශ්‍රද්ධාවයු මුකරගත්බොහෝ අය එම ප්‍රතිබදා අනුගමනය කර එම ප්‍රතිපදාවන් අනුව විමුක්තිය ලැබූහ මෙසේ විමුක්තිය සොන සමාජයකට සැබෑම විමුක්තිය පෙන්වා දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූහ ශූරත්වය සතිමත් බව හා බ්‍රහ්මි චරියාව අතින් ශ්‍රේෂ්ඨ මිනිසුන්සජින දඹදිව මධ්‍ය දේශය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වෙන විමුක්තිමාර්ගයෙන් තොරවද බොහෝ විමුක්ති සොයන ප්‍රතිපදාවන් විය. ඔහු සිල්රැකීම්, තපස්රැකීම් සමාධි සමාපත්තිී රැබීම් පමණක් නොව ඉන්ද්‍රිය ධර්මවිදිියුණනකිරීම් බොජ්ජංග ධර්මයන් භාවිතා කිරීම්ද කළහ පන්සිල් පමණක් නොව විකාලයේ නොවලදීම ආදියත් රකිමින් ඉතා සංවර ජීවිත අප පොරුද්දු කළ බව බොහෝ සූත්‍රමෙන්ම වෙනයේද සඳහන් වේ. ඒපිකෝතයේ බ්‍රාක්්මනං, පුබ්බකා, ඉසයෝ, මන්තානං, කත්තරෝ, මන්තානං පවත්තරෝ የසමිදං ඒ තරහි බ್ರාක්්මනා පෝරානං මන්තපදං ගීතං පෞෘත්තං සමීහිතං තදනුගායන්ති තදනුභාසන්තිී බාසිත මනුභාසන්ති වාචිත මනුවාචෙන්තී செய்யතිීදං අට්టකෝ වාමකෝ වාමදේವෝ වෙෙසාමිත්තෝ යමතග්ගි අංගීරසු භාරද್වාජෝ වාසෙට්ಟෝ කස්සපෝ භගු රත්್ූපරතා විරතා විකාලබෝජනා තේ ඒවරූපානි පානානිි සාධීන් සීුම් සමනෝපි ගෝතමෝ රත්තුූපරතෝ විරතෝ විකාලබෝජනා අරහති සමනෝපී ගෝතමෝ එවරූපානි පානානිි සාධීතුන්ති පෞතං පානං පටයාදේ පෙත්වා කාජෙහි ගහා පෙත්වා කියන භගවා තේනුප සංකමි මහා වග්ගපාලිය විනපිටක ඒ ශ්‍රමණ බ්‍රාක්්මනයෝ රාත්‍රී භෝජනයෙන් වැළකුුණෝය විකාලභෝජනයෙන් තොර වූෝය ඕහු මෙබඳු පැන්් ඉවසූහ ශ්‍රමණ ගෞතමයන් වහන්සේද රාත්‍රී භෝජනයෙන් වැළකුුණෝය ෆිකාල භෝජනයෙන් තොර වූයෝය ශ්‍රමණ ෞතුමයන් වහන්සේද මෙබතු පානවර්ග ඉවසාවදාාරනවා ඇත එමෙන්ම උපෝසත දවසට පිරිස එකතුවී දහම් දෙසීමද වස්වාසයකිෙරීමද බුදුරජාණන් වහන්සේ පෙන්වන විමුක්තිමාර්ගයෙන් තොරව ඒ වි මුක්තිකාමී සමාජය තුළ තිබුණු තවත් වැදගත් කටයුතු වේ ඒ තරහි කෝ අන්‍යතිත්තියා පරි්පාචකා තාතුද්දසේ පන්නරසේ අට්ටමියාච පක්කස් සන්ති පතිත්වා දම්මක් භාසන්ති තේ මනුස්සා උපසංකම්මති දම්ම සවනය තේ ලබ්බන්ති අන්‍ය තිත්තියේ සු පරිබ්බාජකේ සු පේමං ලබන්ති පසාදාං ලබන්ති අන්‍යතිත්්‍යයාා පරිප්පාජකා පක්खाං යන්නූන අයියාපි චාතුද්දසේ පන්නරසේ අට්මයාාච පක්කස්ස සන්තිපත්තෙ යොන්ති, සාදුබන්තයේ අයියේපි චතුද්දසේ පන්නරසේ අට්ඨමයාාච පක්කස්ස සන්නි පතීයන්ති විනපිටකය මහා වගපාලිය. දැන් අන්‍යතීර්තක පරපරාජකයෝ පොහෝ දෙනයන්හි රැස්වී මිනිස්සුන්ට ධර්මය කියා දෙෙති මිනිස්සු ඒ ධර්මය ඇසීමට එමතීර්ථකාරාම කරායන් නෝය එයින් ඔහු අන්‍ය තීර්ථක පරිප්‍රරාජකයන් කෙරෙහි ප්‍රේමයත් ප්‍රසාදයත් ලබති. එවිට ඒ අයගේ පිරිස් බලය වැඩිවේ බලවත්වේ අපගේ ආරයන් වහන්සේලාත් පොහෝ දෙනයන් හිීර ස්වන්නා හුනම් යහපතැයි බිමිසාර රජු භාගෙවතුන් වහන්සේට සලකළේය. කතංහි නාම සමනා සක්ක පුත්තියා හේමන්තපි ගිමංහිපි වස්සම්පි චාරිකං, චරිස්සන්ති, හරිතානි තීනානි සමත්දන්තා ඒක ඉන්ද්‍රියන් ජීවහන් විහෙන්්ටතා බහුකුද්දකේ පානයේ සංගාතං අප්පාදෙන්තා. ඉමෙහි නාම අන්‍යතිත්‍යයා දුරක්කාාත දම්මා වස්සාවාසං අලීියන් සන්තී, සංකායි සන්තිී විනේපිටක මහාවගපාලය. කෙසේ නම් ශ්‍රමණ ශාක්්‍ය පුත්‍රයෝ හේමන්තේහිද ගිම්හානයේහිද වස්සානයේහිද නිල්තන කොළපාගමින් බොහෝ කුඩා සතුල් විනාශයට පමුණුවමින් චාරිකා කරද්ද අන්‍යතීරිතක පරිබ්්‍රාජකයෝ දුරක්කාත දහම් ඇතිවද වස්විසීමෙහි ඇලෙත් උත්සාහ රහිතව නිතර එක් තැන්ව වසන්නාහුය. මේ ආකාරයට නිවන්දකීම සඳහා වූ බ්‍රහ්මචරිියාව, ශ්‍රමනත්වේ සහ ප්‍රතිපදාවන් එම විමුක්තිකාමී සමාජය තුළ පැවති අතර එවනි ගුණධර්මපුරණ මිනිසුන් සිටින සමාජයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වී, තතාගතයන් වහන්සේට ආවේනික වූ වැඩපිළිවල ඉස්මතු කළ සේක.